දැන් පටන් ගන්න හදන්නේ අපේ තුන්වෙනි පාඩමේ නැත්තම් number systems. number systems සංඛ්‍යා පද්ධති. සංඛ්‍යා පද්ධති කියන පාඩියෙදි වැදගත්ම වෙනම මේ හරි සංඛ්‍යා පද්ධති කියන පාඩමේ වැදගත්ම කොටස තමයි අපි දැන් ඉන්න හදන්නේ. හරිද? තියරි පාට් එකේ තමයි මතකදනේ MSP LSP MSP LSP වැඩික මතකේ තියාගන්න. අපි තව ඉස්සරහට ඒවා ගැන බලමු. මොකද මේ ගණන් හදන කොටසෙන් පස්සේ තවත් තියරි කොටස් ටිකක් අපිට මේ පාඩමේදී හම් වෙනවා. ඉතින් දැන් අපි ටික නැවත ආයෙ මතක් කරගමු. දැන් අද ඉඳන් අපි පටන් ගන්න යන්නේ පොතේ මේ පාඩමේ හරියට ගණන් හදන කොටස්. මේක හරියට බැලුවොත් ලේසි. වැරදින බැලුවොත් අමාරු. ඒ නිසා අපි හරියට මේ කොල්ලෝට දාගන්න. මම මේ විදිහට පොඩි දෙයක් මතක් කරගන්නම්. ඉතින් මම මේක කිව්වා. අපි දැන් ගන්න number system වලදී බේස් එක නැත්තම් පාදයේ වැඩි පොඩ්ඩක් කියාගෙන යන්න. minor number system එකේ 2 අෂ්ටමේ නැත්තම් octal එකේ 8 දශමේ නැත්තම් decimal එකේ 10 16 කොහොමද නේද? ඕනේ මම මේ ටිකම මේ පැත්තට උත් කියන. 2 8 10 16 හරි අපිට දැන් මේ ගණන් හදනවා කියලා මේ පාඩමේ කරන්න තියෙන පුතේ එක සංඛ්‍යා පද්ධතියක තියෙන සංඛ්‍යාවක් තවත් සංඛ්‍යා පද්ධතියකට පරිවර්තනය කරා කන්වර්ට් කරා. ඒක තමයි මේ අපිට කරන්න තියෙන්නේ. හරිද? පරිගණකයේ එයාගේ CPU එක අනිත් දේවල් ටික පාවිච්චි කරලා මැෂිනරිස් වලින් කරන වැඩේ හරිද? විගණක ලිකරන වැඩේ අපි මොකද කරන්නේ? අතින් කරනවා. ඔබ තමයි අපි මේ පාඩමේ කරන්නේ. ඇලිනේ මම ඉදත් කිව්වා වගේ නේද මේ පරිවර්තනය කරන්නේ පරිවර්තනය කොහොමද වෙන්නේ කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න තමයි අපි මේ ගණන් ටික හදන්නේ. එතකොට මොකදේ මේක ගණන් හදන ක්‍රම කීයක් තියෙනවද මම කිව්වද? මතකද මම කිව්වා? යන්නවා බලමු. ඉස්සල්ලාම දෙකේ පාදයේ මම එහෙම කියන්නම් දෙකේ පාදයේ තියෙන එකක් 8ට හරවන්න තියෙනවා. දෙකේ පාදයේ එකක් 10ට හරවන්න තියෙනවා. දෙකේ පාදයේ එකක් 16ට හරවන්න තියෙනවා. කොයිද? 3. ඊළඟට 8 පාදයක 2කට හරවන්න තියෙනවා. 8 පාදයක 10ට හරවන්න තියෙනවා. 8 පාදයක 16ට හරවන්න තියෙනවා. 3. 10 එක 2කට හරවන්න තියෙනවා. 10 8ට හරවන්න තියෙනවා. 10 16ට හරවන්න තියෙනවා. 3. 16 2කට හරවන්න තියෙනවා. 16 8ට හරවන්න තියෙනවා. 16 10ට හරවන්න තියෙනවා. 3 ඔක්කොම 12. ක්‍රම 12 අපිට සිද්ධ වෙනවා මතක තියාගන්න. හරියට බැලුවොත් නම් ක්‍රම ටික ලේසි. අද දවසේ ඔයගොල්ලන්ට තේරෙයි ඒක. අපි පිළිවෙලට කරගෙන යති. හැබැයි ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නේ කියවලා බලලා මේක මොකද කරන්න කියන්නේ කියලා හොයාගන්න එක තමයි ඉස්සලාම කරන්නේ. මොකද මේ 12 කොයි ක්‍රමයකටද අපි මේක හදන්නේ කියන එක හොයාගන්න ඕනේ ඉස්සලාම. හරි? නැත්තම් ඔයාට වෙන ක්‍රමයක් අහුවෙලා ඒ විදිහට හදන්න ගිහිල්ලා ඔයාගෙන උත්තරයක් අහුවෝ ඒත් ඔයා හිතයි හරි කියලා නේ. හැබැයි උත්තරේ හරිද නැත්නම් බලන්න. නෑ නේ නිසා මේක අමාරුයි කියලා කියන්නේත් නෑ මම. ලේසි කියලා කියන්නේත් නෑ. හරිද? හරියට අපි මේක පිළිවෙලට කරගෙන ගියොත් වැඩේ ලේසි. ඉතින් ඒ පිළිවෙලට කරන්න ඕන නිසා තමයි මම ඔයාලට ওই ටියුට් එකක් දීලා දෙන්නේ. ওই ටියුට් එකේ බලන්න පොඩු ටිකකුත් පිළිවස්සේ ගහලා දෙනවා මේ ස්කෝර ටිකක්. ඒ ටිකත් අපි පුරවගෙන යන්. ඒක කොහොමද කියලා තාම ඔයාලා දන්නේ නෑ. එහෙනම් ඔගේ කොටු නැති පැත්ත තමයි මුල් පැත්ත. මේ පැත්ත හැමෝම පෙරලා ගන්න. කොටු ටිකක් නැති පැත්ත තමයි මුල් පැත්ත. අපි එහෙනම් පළවෙනි එකෙන් නම් පටන් ගමු. මේක මම කැටගරයිස් කරලා තියෙන්නේ අපිට මතක තියාගන්න නැත්නම් මේක පාඩම් කරගන්න ලේසි වෙන විදිහට. මේ ක්‍රම ටික මතක තියාගන්න ලේසි වෙන විදිහට ෆෝමට් එකක් තමයි හදන්නේ. එහෙනම් බලමු ඉස්සෙල්ලාම කියන බලන්න මුලින්ම අපේ ක්‍රමේ මොකක්ද කියලා. පළවෙනි ක්‍රමේ මොකක්ද? මොකක් මොකට හරවන්න තියෙනවද? හා? මොකද? decimal to binary. දෙවෙනි එක? හා? decimal to octal. ඒ කියන්නේ දශමය අෂ්ටමය. ඊළඟ එක? දශමය ෂට්දශමය. decimal to hexadecimal. ආ. දැන් මේ කරන්න හදන්නේ පළවෙනි තුන. අපි එක තුනෙන් තුනට බලමු. පළවෙනි තුන මම අරගෙන තියෙන මොනවද? දශමය වෙන එකක් කරන්නනේ. එහෙම නේද? හොඳට බලන්න පුතේ. හොඳට මේක තේරුම් ගන්න ඕනේ. මේක තමයි දැන් තමයි මේ රූට් එකෙන් තේරුම් ගන්නේ. පළවෙනි ක්‍රම තුන මම ඔබට දාලා තියන්නේ දශමය වෙන එකක් කරන්නනේ. ඒ කියන්නේ 10 වෙන එකකට හරවන්න. 10 2ට 10 8ට 10
16ට ඔන්න ඔය ක්‍රම තුන තමයි පුතේ අපි ඉස්සලා බලන්නේ කතාව පැහැදිලිනේ හරි අපි එනම් ඔකිනු පළවෙනි ක්‍රමයේ ගමු 10 2ට මේ ක්‍රමේ නම් ඉතින් ඕගොල්ලන් දන්නවනේ 8 වසරෙත් අපි කරා නේද 8 වසරෙත් අපි යෝගගෙන ගලේ එනම් මට පවුරුහරි චුට්ටක් මතක් කරන්න බලන්න බේස් එක 10 තියෙන නැත්තම් ඩෙසිබල් නම්බර් එකක් අපි කොහොමද බයිනරි නම්බර් එකක් කරන්නේ දෙකෙන් බෙදනවා මොකක් වෙනකන්ද ඉතිරිය බිංදුව වෙනකන් නේ divide by 2 until the balance gets 0 බිංදුව වෙනකන් බෙදනවා හරි ඔකේ පළවෙනි උදාහරණ ගමු මට කියන්න බලන්න 40 7 හරි බලමු මොකද හදන්නේවා මොනවද කරා බලාගෙන ඉන්නවද 47 මේක තියෙන්නේ පුතේ base 10 එකෙන් 10 පාදේ එහෙමනේ හරි අනිවාර්යම පුතේ මේ නම්බර් සිස්ටම් පාඩමේදී මෙන්න මෙයාව නම් වැදගත්තා. ඔයා උත්තරයක් දැම්මත් ගණක් ලියද්දී බේස් එක දාන්න අමතක කරන්න එපා. හරිද මේ ගණන් නෙමෙයි මේ ID නේ නේද? ඒ නිසා මේ බේස් එක අමතක කරන්න එපා. එහෙම නැති වුණොත් ඔයා කොච්චර හොඳට ආවද කිව්වත් උත්තරේට ලකුණු හම්බෙන්නේ නැති වෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න. හරිද? හරි. එතකොට මෙන්න තියෙනවා බේස් එක. හරි. දැන් 45 තියෙන 10 බේස් එකේ නේද? අපි උත්තේ අපි විශ්ලේෂණය තියෙන්නේ. හරි. එතකොට මෙයාව අපි හරවන්න ඕනෙලු දෙකේ පාදයට. නේද? බයිනරි නම්බර් එකක් විදිහට මේක හරවන්න ඕනේ. හරි. අපි එනවා පටන් ගමු. මුලින්ම මම 40 ලියුවා. මේකට අපි පාවිච්චි කරන්නේ මොන බෙදීමද? කෙටි බෙදීමනේ. ෂෝට් ඩිවිෂන් තමයි අපි මේකට පාවිච්චි කරන්නේ. ඒකටත් පුතේ මම ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. දැන් සමහරු ඉන්නවනේ මේ ගාන නම් පොඩි ටිකක් ඉලක්කම් 3-4 ගානක් ආව ගමන් මොකද වෙන්නේ? ආයේ යනවර දීර්ඝ වෙදීමක් නේ. ලොง ඩිවිෂන් ගිහිල්ලා වෙනම් බෙදලා අරගෙන උත්තර ගන්නව නේද? එහෙම කරන්න එපා. මොකද එහෙනම් මුලින්ම කරන්න ඕනේ මේ ඉලක්කම ඔත්තේදි රට්ටේ. ඔඩ් ද ඊවෙන්ට් එක කියලා හොයාගන්න. මුලින්ම කරන්න ඕනේ මේක ඔත්තේ ඊවෙන්ට්ද? ඔත්තේදි රට්ටේද? ඔත්තේ. ඔත්තේ නේද? ඔත්තේ නම් එකක් හිතෙන් අයින් කරගන්න. කියලා දැන් ඔයාලට මෙතන පේන්නේ 46 කියලා පේන්නුනේ. හරියටම මම පේනවනේ හැමෝට. පේනවනේ හැමෝට. හරි 46 කියලා පේන්නේ. 46 දෙකෙන් බෙදපුවම කීයද? 23යි අර හිතේ තියාගත්ත එක මෙතනින් දා. ඊළඟට 23 නම් ආයෙත් එකක් හිතෙන් අයින් කරලා 22 දෙකෙන් බෙදන්න 11යි පිටිරි 1යි. ඊට පස්සේ නම් ඉතින් ඊට වඩා ඉන්නෝ නෑ නේද මේක දෙකෙන් බෙදපුවම 5යි ඉතිරි 1යි 5 දෙකෙන් බෙදපුවම 2යි ඉතිරි 1යි 2 දෙකෙන් බෙදපුවම 1යි ඉතිරි නෑ මෙතන නවත්තන්න පුළුවන්ද අපිට බෑ බෑ අනිවාර්යෙන් බිංදුව වෙනකම් බෙදන්න ඕනේ ආ 1 දෙකෙන් බෙදන්න බෑ ඒ නිසා බිංදුව මෙයා තමයි හරියට බලුස් මෙතෙන් දෙන්නේ නේ එහෙම ඊතල ගහලා පෙන්නන්න ඕනේ නෑ ඔයා දැනගන්න මෙයා තමයි මෙතෙන් දෙන්නේ කියලා ඊළඟට අපි උත්තරේ ලියන්නේ පල්ලෙහා ඉඳන් උඩට අපි උත්තරේ ලියන 1.1111 හරි නේද උත්තරේ උත්තරේ හරි නැහැ මෙහෙම දාන්න ඕනේ එතකොට තමයි උත්තරේ හරි ඔයාට තව ටිකක් මේක කැටයමක් දාන්න ඕන නම් අනුමත කර ප්‍රශ්නයක් නැහැ මේ ක්‍රමයේ පැහැදිලි නේද මේක නම් හරි ලේසි නේද හරි අපි එහෙනම් මෙතන ඉඳන් පටන් ගමු නේද හරිද මෙතන ඉඳන් පටන් ගන්න එහෙනම් ගන්න පොත අරගෙනාද දිනිය දාලා පළවෙනි ක්‍රමයේ විදිහට ලියන්න decimal to binary දශමය සංඛ්‍යා ද්විමේ සංඛ්‍යා බවට කරවීම කියලා අතන ගණන් හතරක් තියෙනවා එක ගානකට මම දෙන්න විනාඩියක් ඉතින් බෙදන්න දෙන්න චූටි දෙයක් කොහොමද දෙකෙන් බෙදන්න දෙන්න අනිත් ඒවා බලමු මං කර මං ටිකක් වැඩිපුර වෙලාව දෙන්න කොහොමද දෙකෙන් බෙදන්නේ තක්කලා හදමු විනාඩි 5න් ඔය හතරම හදලා මෙන්න මෙයා විතරක් අවසන්ද බලමු මැද දෙන්න බලන්න ඕනේ 597 කියන එක අපි බෙදලා බලමු හරිද මම දන්නවා හැමෝම හරියටම කරලා තියෙනවා නමුත් පොඩ්ඩක් මේ ටීරේ ඔලුව දාන්න මම මේක විතරක් ආයෙ හදලා පෙන්නනවා හරි 597 කියලා කිව්වම ටිකක් ලොකු සංඛ්‍යාවක් නේ කබයි දරනේ නිකන් නිකන් ඇදීලා යනවා නේද අර දීර්ඝ වේදීම මේ කරපම් කරපම් කියලා නේද එහෙම ඉදරා නේ දැන් නැත්තම් හොදයි හරිද එහෙම හිතුණා කරන්න නම් එපා දීර්ඝ වේදීම හරිද ලොง ඩිවිෂන් යන්න එපා මේක ලියා ගන්න මෙන්න මේව මෙතන තියෙන්නේ 500කුයි 90කුයි 7කුයි එහෙමනේ 7නොත් අපි 7 නෙමෙයිනේ ගන්න 6යි කියලා නේ ඔකේ අපි එකක් හිතෙන් අයින් කරගන්න ඕන බැලුම් පුතේ 500කුයි 90කුයි 6කුයි නේද මෙතන තියෙන්නේ ඔව් 502 කින් බෙදුවාම 250යි 92 දෙකෙන් බෙදපුවම
හතලිස් පහයි දෙසේ පනයි හතලිස් පහයි දෙසය අනු පහයි දෙසි අනු පහට අර තුොලක් එක තුනම් හයදික මිල්ල තුනයිනේ දෙසි අනු අටයි දෙසය අනු අටයි ඉතිවී එකයි ඉළඟට දෙසි අනුවට දෙක බෙදුපාම දෙසියකුයි අනුවකුයි අටකුවෙන අතර දෙන්නේ දෙසිය දෙක බෙදුපාම සීයයි අනුව දෙක බෙදුපාම හතලිස් පහයි එකසිය හතලිස් පහයි හතරයි එකසිය හතලිස් නමයයි ඉතිරි නැහැ එකසිය හතලිස් අට තියෙන විදන්නේ එතකොට නම් ඉතින් හරි ලේසි පනහයි විසි හතරයිනේ හැත්ත හතරයි හරි නේද ඉතිරි එකයි හරි ඇත්තේ හතර දෙක බෙදපුවම ඇත්තේ දෙක බෙදපුවම 35යි අර දෙකයි 36යි 37යි ඉතිරි නැහැ 37 දෙක බෙදපුවම දැන් නැගින් අර 30 කුයි 6 කුයි ගා ගින්න ඕනේ නැහැ කෙලිම 36 නේ තියෙන්නේ 36 දෙක බෙදපුවම 18යි 31යි 18 දෙක බෙදපුවම 9යි ඉතිරි නැහැ 9 දෙක බෙදපුවම 4යි ඉතිරි 1යි 4 දෙක බෙදපුවම 2යි ඉතිරි 1යි sorry ඉතිරි නැහැ දෙක දෙකෙන් බෙදපුවම 1යි ඉතිරි නෑ 1 දෙකෙන් බෙදපුවම 0යි ඉතිරි 1යි 1යි 0යි 0යි 1යි 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 එහෙමනේ හරිනේ හරි ඔය තීරණයක හොඳට ඔළුවේ තියාගන්න කොච්චර ලොකු ගානක් තවත් පුතේ කවදාවත් දීර්ඝ වෙදිකට යන්න එපා මම උඹ යන්න එපා කියලා කියන හේතුව තමයි වෙලාව වැදගත් මොකද මේක පොඩි ගානක් ඔබට උපරිම ඔබල MCQ අවද්දි මේක ලකුණයි නැත්නම් සගන් පේපර් එකේ අවද්දි හතරක් දෙන්නම් ලකුණු දෙකයි හම්බෙන්නේ ලකුණු දෙකට ඔයා විනාඩි 15ක් 20ක් වැය කරන්න එපා ඔය දීර්ඝ වෙදිකට ගිහිල්ලා අර අනිත් එක තමයි ඔය අර බෙදීම මේ මේකට අඩුවල දීලා ගහන්න එපා දැන් කීප දෙනෙක්ද කිව්වා අඩුවල දීලා ගහන්න එපා අදින් මෙහෙම ගහන්න හරිද ඔය අඩුවල ඔයා කෙලින් ගහලා දීලා කොහොම මාන දීත්තේ කවුරු බලන්න නැහැ ඔබ කෙලින් ගහලා දීලා බැලලා ලකුණු දෙන්නේ නැහැ චිත්‍රපටම නෙමෙයි නෙමෙයි චිත්‍ර නෙමෙයි නෙමෙයි නේද IT ඒ නිසා ඔයාට බොරු වෙලාවල් වෙන් කරන්න එපා හරි ඊළඟට අපි යනවා දැන් මොකද හරිනේ ඊළඟට අපි යනවා කාටද දැන් මෙයා කම්ප්ලීට් නේද මෙයා කම්ප්ලීට් 10 දෙකට කම්ප්ලීට් එහෙම නේද දැන් අපි යනවා දශමේ සංඛ්‍යා අෂ්ටමේ සංඛ්‍යා බවට පත් කරන්න කන්වර්ටින් ඩෙසිමල් ටු ඔක්ටල් 10 8ට මොකද කරන්න ඕනේ අර දේම තමයි කලින් කරපු දේම තමයි වා මෙතනක් කරන්නේ මං කිව්වනේ එකම જાතිය තුනක් මං ඉස්සලාම ගත්ත කියලා නේද අතල අපි මොකද කරේ 10 කීයෙන්ද බෙදුවේ දෙකෙන් දැන් අපි කීයෙන්ද බෙදන්නේ අටෙන් හරිද දශමේ සංඛ්‍යාවක් දුවිමේ කරද්දී දෙකෙන් බෙදන්න දශමේ සංඛ්‍යාවක් අෂ්ටමේ කරද්දී අටෙන් බෙදන්න හරි ගමුව පළවෙනි ගාන 125 නේද ඔන්න දින 125 මේක අපි හරවන්න ඕනේ අටේ පාදයට. අපි බලමු උත්තරේ මොකද්ද කියලා. මෙන්න තියෙනවා 125. හොඳට බලා ගන්න පුතේ. මෙයාටත් ගන්නේ කැටි බෙදීමම තමයි. මෙයා පෙන්වන්න ඔයා. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේ. දැන් මොකද කරන්නේ? ආ කලින් වගේ හිතෙන් බෙදා ගන්න මේක චුට්ටක් පුළුවන් නේද? වඩා අමාරුයි නේ. හරි. ඒකට කැටි ක්‍රම ඉස්සරහට විභාගය ලං වෙලා අපි බලමු. දැන්ට අපි මේකෙදි විතරක් දීර්ඝ බෙදීමට යක්. මොකද අටේනේ බෙදන්න තියන්නේ දෙකෙන් බෙදද නවුලක් නැහැ. දෙකෙන් බෙදා ගන්න ඕනේ. මේකට දීර්ඝ බෙදීමට යන්න. මේක ප්‍රශ්න නැහැ. නැත්නම් ඒක වර්ධින්න පුළුවන්නේ. හරි. අපි බලමු. ඒක වෙනම සයිට් එකකින් ගන්න. 125 8. හොඳට බලා ගන්න මේක. වෙන වැඩ මුකුත් කරන්න එපා. හරි. මේකේ තීරයේ කරවිදි තමයි බිඳුව වෙනකම බෙදාගෙන යන්න ඕනේ. හරිද? එකම වෙනස තමයි අටෙන් බෙදෙන එක. දෙකෙන් බෙදෙන එක අටෙන් බෙදෙන. හරි. divide by 8. 125 අටෙන් බෙදන්න ඕනේ. බිඳුවට අටේවා නෑ 12ට අටේවා කියද 1යි 8 වරක් එක 8යි එතන 4යි 40 මේ පහ මෙතන ගන්නවා 45යි 45ට අටේවා කියද 5යි 8 වරක් පහ 40යි 8 වරක් පහ 40යි ඉතුරු 5යිනේ ඔය පහ ආයාර දශම දියල හැම බෙදනවද අර පොඩි කාලේ කරා වගේ මෙතනින් දශම එකක් තිබ්බා මෙතන බිඳුවක් ගත්තා එහෙමම කරනවද නෑ ඒව කරන්නේ නෑ මෙතනදී ඒ කරන්න එපා මේක දැන් කොහමද ලියන්නේ අපිට උත්තරේ කියනවා මේක 125 ට බෙදලා 15යි 15 මෙතනින් ලියන්න ඉතිරි 5 මෙතනදී අර ඉස්සලා ඉතිරි එකක් අපි ඉුවේනේ අන්න ඒ වගේ ඉතුරු ගාන
පහයි කියලා එදලා තියෙනවා. කවදාවත් මේක 8ක් වෙන්න පුළුවන් ඉතු 8ට වඩා අඩු එකක් නොවේ වෙන්නේ. උඩින් මෙතන එන්න පුළුවන් සංඛ්‍යාව කීයද? 7. ඇයි? ඉතින් 8 ඉඳ දෙන්නේ නැති හන්දනේ ඉතුරු වෙන්නේ. එහෙම නේද? නිසා මතක තියාගන්න ඈ. හරි. මෙතන අනිවාර්යෙන් ඉන්නේ 7. 8ට වඩා අඩු සංඛ්‍යාව 7 තමයි උඩින් වෙන්න පුළුවන්. ඉතින් අපි ඔය විදිහට දැන් ඊළඟට කාමරේ ඉවර නැහැ. බිඳුව වෙලා නේද? 15ත් අතින් බෙදලා. හරි. අපි එකක් ගමු. 15ට වඩා ඒකයි. 8 වරක් එක 8යි. 8ෙන් 15 වැඩක් කියපුවම කියද? 7යි. කියද? මෙතෙන්ට දාන්න මොකද්ද කියලා කියන්න මට? 1 කියලා දානවා. ඉතිරි 7යි. හරියටම. තාමත් වැඩේ නවත්තන්න පුළුවන්ද? බෑ. We have to divide until the balance gets 0. 1ට 8 ඒවා නෑ. අර ඉස්සලා වගේනේ. 1ට 2 ඒවා නෑ කියලා අපි බලලා බින්දුව දැම්මේ. 1ට 8 ඒවා නෑ. බින්දුවයි මේ 1 මෙතෙන්ට එනවා. අර විදිහම තමයි මේ විදිහට ලියන්න. 175යි. බේස් එක 8 කියලා දාන්න. චරයි. උදේ මේකේදී එකම වෙනස මොකද්ද? 8ෙන් බෙදන එක විතරයි. 8ෙන් බෙදද්දී අර හිතෙන් බෙදන්න අමාරු නිසා ටිකක් ප්‍රපු ගානක් ආවම දීර්ඝ බෙදීමට යන්න ප්‍රශ්නයක් නෑ. හරි. වැඩි මට අපි යන් එහෙනම් ඊළඟ මෙතනට එක. මොකද්ද අපි ඊළඟ මෙතනට එක? මේ පාමේ මොන මෙයක් හරි මේයක් හරි දැන් 10 මේ පාමේ 16. ඒ කියන්නේ decimal to hexadecimal තමයි අපි දැන් බලන්නේ. 10 16. ඉතින් මේකත් කිසිම වෙනසක් නැහැ. මොකද කරන්න තියෙන්නේ? කියලා බෙදන්න ඕනේ. 16 බෙදන්න තියෙන්නේ. හරි. අපි පළවෙනි ගාන ගමු. 42. හොඳට බලා ගන්න. කිමස්ස කරන්න. 42. 10 පාදෙන් තියනවා. මේක හරවන්න ඕනේ 16 පාදෙට. දැන් මේ රූපේ උදා මේ A පාදයට විඳන්න 16. 42 16 කියද? 16 16 32 නේ. 32 කියන්නේ ඒක තමයි 10 ඇරෙන්න තියෙන 2යි තියෙන්නේ. AC 10. C කියවා කියන්නේ AC තමයි. ඒ ඉන්නේ. AC කියන්නේ 5 ලක්ෂය. ඉතිරි 10. එහෙමනේ දාන්න වෙන්නේ. ඔව් නේද? මෙයා අපහු 16 මෙතනක් පොදේ. නෑ නේද? එහෙනම් මම කියන්න බලන්න අර ඉස්සල්ලා මේ මෙතන වැටිම ඉතින් එන්න පුළුවන් 7යි කියලා අපි කියවනේ. මේක එන්න පුළුවන් කීයද? 15යි නේද? මොකද 16 ආපු ගමන් එකයි බෙදෙනවනේ නේ. 15 කියන්නේ. එන්න මේකේ. අර ABCD මොකද මේ? 12 කියලා දෙන්න. හරි. 10 එනං ඉතින් 10. ඊට පස්සේ 2 නැවත අපි 16 බෙදන්න ඕනේ. මොකද theory එක තමයි 0 වෙනකම් බෙදන්න ඕන නිසා. ඊළඟට අපි මෙයා බෙදුවම 2ට 16 වනේ 0.1 මොනේද වෙන්නේ? හරි සරලයි. හැමෝටම මේක පැහැදිලි නේද පුතේ? මෙතන තියෙන 16 එක දීර්ඝ වේදීමට ගිහිල්ලා බෙදන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට 16 වර චක්‍රේ මතකයි නම් ඇත්තටම ඔය ලොම් ඩිෂන් ගන්න ඕනේ නැහැ නේ. චක්‍රේ පාඩම් කරගන්න ඕන. 8 චක්‍රේ 16 චක්‍රේ මතක තියා ගන්න. හරි. නැත්නම් 8 චක්‍රේ විතරක් තිබ්බත් නැති නේ. ඒකට වාග් කරලා 16 ගන්න පුළුවන් නේ. හරි. හොයා ගන්න බහ ගන්න. දැන් කොහොමද අපි මේක ලියන්නේ? ඔන්න ඊළඟ ප්‍රශ්නේ. දැන් තියෙන්නේ 2 10 නේද? මේ මේවත් එන්න බලියන්නේ මෙහෙම ලිව්වොත් හරිද මේ එනම් කොහොමද ලියන්නේ මෙයාම ලියලා පුතේ 10ට අදාළව අපි දන්නවා hexadecimal number system එක නැත්නම් ෂට් දශමික සංඛ්‍යා පද්ධතියේ 9 ට පස්සේ තියෙනවනේ අකුරු ටික A B C D E F F වෙනකම් තියෙනවනේ ඒ කියන්නේ 15ට යනකම් අකුරු නේද තියෙන 10 යනකම් 15ට යනකම් එහෙනම් 10ට අදාළ අකුර මොකද්ද? A. මෙන්න මෙහෙමයි ලියන්නේ. ඔච්චර. කවදාවත් මේ දේ ලියන්න එපා. ඔන්න ඔය විදිහට ලියන්න. ඔච්චර. හරිද? එහෙනම් ඉතින් මෙතන පටන් ගන්න 16. දැන් අපි ක්‍රම කීයක් ඉවරද උදේ? 12න් 3ක් ඉවරයි. අමාරුද? දැන් 3ක් ඉවරයි. කියන්නේ 4න් එකක්ම දැන් ඉවරයි නේ. හරිද? දැන් 3ක් ඉවරයි. කතාව අමාරුද? එහෙනම් ඔයා මතක තියාගෙන ඕන එකම දේ තමයි 10 පාදේ නැත්නම් ඩෙසිමල් නම්බර් එකක් වෙන ඕනම නම්බර් සිස්ටම් එකකට කන්වර්ට් කරද්දී මොකක්ද කරන්න ඕනේ?
ආදාර නම්බර් සිස්ටම් එකේ බේස් එකෙන් බෙදාගෙන 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 යනනේ. බයිනරි කරනවා නම් දෙකෙන් බෙදලා, ඔක්ටල් කරනවා නම් අටෙන් බෙදලා, හෙක්සාඩෙසිමල් කරනවා නම් 16ෙන් බෙදලා. ඔබේ කතාව හරි. ඊළඟට ඊළඟ තුන්දෙනාම චුට්ටක් බලනවා මම කියන්නේ. ඊළඟ තුන්දෙනාම අපි දාලා තියෙන්නේ 18 2 10ට 8 10 කරා. 16 10 කරා. එහෙම නේද බලන්න? මම මෙතනම ලියන්නම් ඒක. 2 8 16 10 බවට පත් කරනවා. ඒ කියන්නේ වෙනත් ඕනෑම නම්බර් සිස්ටම් එකක තියෙන නම්බර් එකක් ඩෙසිමල් නම්බර් එකක් කරන්න තමයි ඊළඟ ක්‍රම තුන දෙන්නේ. එහෙම නේද බලන්න? එහෙමනේ තියෙන්නේ. හරි. ඒකත් එක හා සමානම යන කතාවක්. ඒකයි මම මේ තුන් දෙනාවත් එකට දැම්මේ. හරි. අපි බලමු මේක කොහොමද කියලා. බයිනරි නම්බර් එකක්. එහෙම නැත්නම් ද්විමීය සංඛ්‍යාවක් කොහොමද දශමය නැත්නම් ඩෙසිමල් කරන්නේ කියලා. ඒකත් අපි අටවසරදී ඉගෙනගෙන තියෙනවානේ. හරි. මට ඔගේ පළවෙනි උදාහරණය ගමු අපි. 1.1. හරි. අපි දැන් මේ බලන්න යන්නේ මේ ක්‍රමය. මෙන්න මේ ක්‍රමය තමයි බලන්න යන්නේ. 2 10ට හරවන්න. 1.1. කවුරුත් හදන්න එපා. බලා ගන්න හොඳට. මේක තමයි අපිට හම්බ වෙලා තියෙන නම්බර් එක. මේක බයිනරි නම්බර් එකක් නේද? ඔව්. දැන් බයිනරි එකේ මොකද අපි කරන්න ඕනේ? ඩෙසිමල් නැත්නම් දශමය කරන්න ඕනේ. හරි. මුලින්ම මේකෙදි කරන්න ඕනේ මේගොල්ලන්ගේ මොකද්ද හොයා ගන්න ඕනේ? මොනවද කිව්වා? හරි. මත ස්ථානීය අගය. location value එක නැත්තම් position values හොයා ගන්න ඕන. උගර අපි ලස්සන වචනයක් ID වලින් ඉගෙන ගත්තා මොකක්ද එදා? මොන සාධකද? පොදු මේවා බර නේද? බර සාධක. weighting factor කියලා එකක් අපි ඉගෙන ගත්තා නේද? එහෙනම් weighting factor එක හොයා ගන්න ඕන. නැත්නම් සරලවම කියනවා නම් position value නැත්තම් location value එක හොයා ගන්න ඕන. ඒක හොයා ගන්න නම් දෙයක් නෑ. මෙයා කීයද? මෙයා කීයද? බිඳුව මෙයා කියද 1 මෙයා කියද 2 මෙයා කියද 3 තව ඔහොමම ආවතින් 4 5 6 අත කියලා දාගන්න ඇති. හරිද? හරි. ඕක හොයාගන්න. ඕක ඉතින් අමුදින් ඕක ඉතින් ලියා ගන්න ඕනේ නැහැ. ඔයා හොදන්නවනේ. ඊළඟට මේ ගාන හදන්නේ මෙහෙමයි. හොඳට බලා ගන්න. පියවර වශයෙන් අපි අර ගණිතයේදී අර සුළු කර කර යන්නේ පල්ලේල පල්ලේල අන්නේ පිළිවෙලට මේ හදන්න ඕනේ. කරන්නේ මෙහෙමයි. හොඳට බලන්න. අපි ඉස්සල්ලාම ගන්නවා මෙන්න මේ බිට් එක මෙතෙන්. හරි පළවෙනි කෙනා වැ මෙන්න මෙයාම තමයි ගන්න බෙදින්න. ඊළඟට මේක වැඩි කරනවා කියෙන්ද කියද ඈ පිළිවෙල ලියගෙන යන්න ඕනේ 2 to the power of 3. දෙකේ තුන්වෙනි බලය. ඇයි එහෙම කරන්නේ? මොකද මේ දෙක කියලා කියන්නේ මෙයාගේ බේස් එක. ඒ බේස් එකට අපි පවර් එක නැත්නම් බලය විදියට ගන්නවා පුතේ මෙයාගේ weighting factor එක. කතාව පැහැදිලි නේද? මෙන්න බලන්න. මෙයා යන්නේ මෙතෙන්ට මෙන්න මෙයා යන්නේ මෙතෙන්ට. ඔකනේ දුන්නේ. හතර මතක තියාගන්න ඈ. පිළිවෙලට යන්න ඕන සහ මෙයා ගියේ මෙතෙන්. කතාව පැහැදිලි නේ? වරද ගන්න එපා, කටලව ගන්නත් එපා. හරි. මේ ඉතල ගහන්න ඕනේ නැහැ. මගේ දැන් නිකන් පෙන්නුවේ. ගන්න එපා. හරි. අපි දැන් ඉස්සරහට හදාගෙන යමු. මේම වරහන් දාන්න. එකතු කිරීම මැදින් දාන්න. ඊට පස්සේ දෙවනි කෙනාව ගන්න. ඒක වැඩි කින්. දෙකේ දෙවනි බල 2 to the power of 2 plus 0 into 2 to the power 1 10 plus 1 into 2 to the power 0. ඔන්න ඔයාගේ first step එක. පළවෙනි step එක ඔයාලා ඉගෙන ගන්න. දැන් අපි මේක මොකද කරන්නේ? ඊළඟ ස්ටෙප් එකේද සිම්ප්ලිෆයි නැත්නම් සුළු කරන්න ඕන. සුළු කරලා අපි බලමු. දෙකේ තුන බලය කියලා කියන්නේ 2 to the power of 3 means 8. 8යි නේද? 6යි එහෙම නෙමෙයි 8යි. ඊට පස්සේ දෙකේ දෙවෙනි බලය කියලා කියන්නේ 4යි. 2යි. කීයද? දෙකේ විදුලි බලය 3යි. ආමඩ හෙනවා නේද? උත්තර දෙක කට්ටිය කියලා බිංදු වල කට්ටිය කෙනෙක් අය මම මොකද කියන්නේ දෙකේ බිංදු වල බලය කීයද කීයද බිංදු එකේ කට්ටිය කියන්න බං බිංදු එක කියලා මට අහුරන්නේ නැහැ කිව්වනේ නේද 1යි 1යි
ඇයි එකයි කියලා කියන මම නෙමෙයි කියන්නේ මේක කියන්නේ කවුද මැත්ස් මැත්ස් හොයාගත්ත ලක්කේ තමයි මේක කියන්නේ ඕනම සංඛ්‍යාවක බිඳුවිනි බලේ කියද හිතන්නකො මේකේ බිඳුවිනි බලේ කියන්නේ ඒත් එකයි හරිද නව හොමෝමෝමෝනිල ඒකේ බිඳුවිනි බලේ කියද එකයි ඕනම සංඛ්‍යාවක පුතේ පවර් 0 එක කියද එකයි කියලා මතක තියාගන්න හරිද ආයෙම ඔබ කියන්නේ නැහැ ඊටවස්සම් බලමු දෙන්නේ නැගි දින් ලේසි අටවරක් එක 8යි තරවක් එක 4යි දෙවරක් බිඳුව 2යි කියලා එහෙම දාන්න එපා බිඳුව කියලා දාගන්න ඕවා තමයි පැටලෙන දැන් අටවරක් එක 1යි 8යි 4යි 12යි 1යි 13යි ඉතරේ හරියද වැරදි අනිවාර්යෙන් ලේස් එක දාන්න ඕනේ ඈ ඔන්න ඔය විදිහටම ඕක තමයි මේ හදන පිළිවෙල හදිලිද හරි මේ විදිහට ස්ටෙප් බයි ස්ටෙප් හරි ටිකක් තේරෙනවා හදාගෙන ඊළඟ මෙතඩ් එක දැන් අපි මෙහාරි දුන්නා ඉවරයි මේ අලුත් ක්‍රමේනොත් අපි බයිනරි නම් එකක් ඩෙසිමල් කරන හැටි දැන් දන්නවා නේද ඒක ලේසි හන්දා දැන් පී වැඩි ඉවරයි ඊළඟට අපි මොකද කරන්නේ ඔක්ටන් නම් එකක් ඩෙසිමල් කරන්න නැත්නම් අෂ්ටමය සංඛ්‍යාවක් දශමයේ සංඛ්‍යාවක් වලට පරිවර්තනය කරන්න මාතෘකාව දාලම හදන්න මම දැක එකන දෙන්නේ කොයි මාතෘකාව නැතුව එහෙ ලියාගෙනම උඩ පැටලෙයිය හරිද මාතෘකාව නියලා ලියන්නේ නැහැ මම කියන්නේ මාතෘකාව ලියලා ගණන් ටික හදන්න නැත්නම් ඔය එක කියන කරගෙන පැටලෙයිය හරි දැන් අපි බලමු අෂ්ටමයේ සංඛ්‍යාවක් දශමයේ සංඛ්‍යාවක් වලට පරිවර්තනය කරන්නයි අපි දැන් හදන්න හරි අපි බලමු පළවෙනි 342 බලා ගන්න හොඳට පොසිෂන් වැලියු නැත්නම් වේටින් ෆැක්ටර් එක නැත්නම් බර සාධකය අපි හොයා ගන්න ඕනේ. මේකත් එහෙමම තමයි. බිඳුව 1 2. ඊළඟට මෙයාම ගන්නවා මෙතෙන්ට වැඩි කරනවා කීයද? 8. කලින් එක අපි වැඩි කරේ 2 නේ. ඒ මොකද? බයිනර් නම් එකක් නෙමෙයි ඩෙසිමල් කරේ. දැන් අපි කරන්නේ ඔක්ටල් එකක් ඩෙසිමල් ගන්න. ඒ නිසා අපි වැඩි කරන්නේ 8. පව එක ගන්න කීයද? දෙකයි කියලා. අතව පැහැදිලි. අර විදිහම තමයි නේ. මෙතන වෙනස් වුණ එකම දේ කවුරු විතරද? මෙයා විතරයි නේ. සහ ඉදින් මෙතෙන්ට වෙන සංඛ්‍යාවක් ආවනේ. ඉස්සලා අපිට ආව 1.2 විතරනේ. දැන් මෙතන වෙන සංඛ්‍යාවක් එනවා නේද? මේ තියෙන සංඛ්‍යාවේ සංඛ්‍යාව තමයි අපි ගන්නෙ. ඒ නිසාම අපි ගන්නෙ. බේස් එක අනිවාර්යෙන්ම 8 නිසා අපි 8 ඵලයන් නැත්නම් 8 to the power powers තමයි අපි ගන්නෙ. පැහැදිලිද? ඊට පස්සේ මේක දැම්මා. එකතු කිරීම අතර වැඩි කිරීම 8 වැඩි බලය ඉතු කිරීම 2 වැඩි කිරීම 8 බිඳු වැඩි බලය 8 දෙවෙනි බලය කීයද 16 කියුණානේ 16 කීයද 8 වරකට 64 යෑ මාරු කරගන්නේ මෙපා 8 to 8 64 8 to 2 තමයි 16 වෙන්නේ මම පටල ගන්න එපා ඔය ඊළා වුණාට මේ පිසුදු මන් සර් අපිට එහෙම බැටලේ නේ ඌව ටිකාල කරපුවා නේ ඌවන ගානක් දන්න ගත්තා මොකද ඔක බැටලේ අයියා දකින්නේ 8යි 2යි නේද පොර ඩක් කරලා 16 කියන්නේ කොළොට එනවා කලබල වෙන්න එපා එයා ලේසි ගණන් ලේසි වැඩි හම්දා මාරු කර ගන්න තමයි හරි ඊට පස්සේ එකතු කිරීම අතර 8 වලින් බලය කියලා කියන්නේ 8යි 2 ये मैं तो नहीं एक कर हम क्यों आई उन्हें सामना विद्युत वाले एक कर हरि ऐठा हाथ रखो नहीं आराम कर आहार आई कैसे आनु देखा है नहीं कैसी है आनु देखा है बड़ा रखा था ना 30 देखा है क्या रखे कर देखा कैसे आनु देखा है 30 देखा है कैसे इसी
අතරයි 226 226යි නේද? Sorry 226 නේ. ෂට්දශමේ සංඛ්‍යාවක් දශමේ සංඛ්‍යාවක් බවට හැරවීම converting hexadecimal to decimal numbers. හරි. විගම උදාහරණේ මේක තියෙනවා AB 5. AB 5. AB 16. මේකෙත් අර විදිහම තමයි. මෙයාගෙත් අපි මුලින්ම මොකද පුතේ කරන්න ඕනේ? අර විදිහම තමයි මොකද කරන්නේ ලොකේෂන් වැලියු නැත්නම් පොසිෂන් වැලියු එක ස්ථානීයගේ නැත්නම් බරසාධකගේ නැත්නම් වේටින් ෆැක්ටර් එක අපි හොයාගන්න ඕනේ. මේක හොයාගන්න දෙයක් නෑ. මෙයා බිඳුව, මෙයා 1, මෙයා 2. හරි. මේ AB තිබුණා කියලා කලබල වෙන්න එපා. ඒක පස්සේම විඳ ගමු. හරිද? අකුරු තිබුණා ඉලක්ක නැහැ නේ. එහෙම වෙයා හිතන්න යන්න එපා. කෙලිම මේ විදිහටම ලියන්න ඉස්සල්ලා. හරි? A ගන්න, වැඩි කරන්න, මෙතෙන්ට දාන්න දැන් 256 වැඩි කරලා බලන්න. B කියලා කියන්නේ එතකොට 11 වැඩි කිරීම 16 5 වැඩි කිරීම 1 2560 එකතු කිරීම 16 වරක් 11 නැත්නම් 11 වරක් 16 ලේසින් 16 වරක් 10 කියද? 160යි 1ට 16 එකතු කරන්නේ 160යි 10 170 176 176යි 5යි. මේක මම බලන්න 176යි 5යි. 7යි 9යි 9යි 10යි 10යි 2731 10යි 5යි. මතක තියාගන්න මේ ක්‍රම ටිකේදී මුත්තේ ඔයාගේ එකම දක්ෂතාවයේ නියුත්තේ සාවධානව මේ ගාන හදන එක. අර චුට්ටක්වත් ට්‍රැක් පයින් දෙන්න එපා. හරිද? අනිත් එක තමයි 2 චක්‍රේ, 8 චක්‍රේ, 16 චක්‍රේ මතක තියෙන්න ඕනේ. හරිද? ඒවා තියෙනවා නම් සහ බෙදීමේ සහ වැඩි කිරීමේ සහ එකතු කිරීමේ දක්ෂතාවයන් ඔයාගේ උපරිමයි නම් මේ ගණන් මොනවාදනේ පොඩි දෙයක්. හැබැයි අර එක දිගට මේ වගේ ඒවා හදාගෙන යන නිසා මම කියන්නේ සාවධානව භාවනාවක් වගේ මේක හදන්න. වෙන දේවල් වලට හිතන්න උත්තරන්නේ නැතුව නේද? භාවනාවක් වගේ මේක හදාගෙන ගියොත් අවසාන උත්තරේ ඉතා පැහැදිලිව වට ලබා ගන්න. කතා පැහැදිලි වෙන හරි. එහෙමනම් අද දවස අවසන් වෙනවා උතරින්. මුලින්ම අපි කරේ 10 දෙකට හරෝපේක, 10 8ට හරෝපේක, 10 16ට හරෝපේක. ඒකේ තිබුණ එකම ක්‍රමයක් නේද පුතේ? දෙකෙන් බෙදුවා, 8ෙන් බෙදුවා, 16ෙන් බෙදුවා. ඊළඟට අපි 2 10ට හැරෙව්වා, 8 10ට හැරෙව්වා, 16 10ට හැරෙව්වා. ඒකෙ තිබුණ එකම ක්‍රම ටික මොකක්ද ඒ ක්‍රම ටික? ස්ථානීය අගය අදාළ සංඛ්‍යා පද්ධතියේ පාදේ අදාළ සංඛ්‍යා පද්ධතියේ පාදේ බලයේ විදියට, පවයක විදියට අරගෙන වැඩි කරලා උත්තරේ අවසන් දෙකක්.
ක්‍රම තුන පැහැදිලින්නේ ක්‍රම හය පැහැදිලින්නේ හරි ඔය විදිහම ක්‍රම හය අපි ඊළඟ දවසේ සඳහා කරමු හරි වැඩි කතාවක් නෑ ගෙදර ගිහිල්ලා ඔක්කොම වැඩි කතාවක් බලන්න ආසයිතේ හරි හරි එහෙනම් අදට වැඩේ අවසන් ඕනම ආයුබෝවන් අද ඉන්නේ නැහැ